තමත් වගකීමෙන් නිතුව අපි මේ කාර්යය කරේ සංස්කෘතිය ආරක්ෂා කරන්න බැරි නම් එහෙමනම් අපිට මේ අලුත් ලෝකේ තනත් අහිමි වෙනවා සමාජ ජාලයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන දෙවිනුවර පොදබිම බුදු සසුන සුරකින්න උපුල්වන් දෙවියන් වෙනුවෙන් තමයි මේ දේවාලය ඉදිකෙරුණේ උත්පල වරණ ශ්‍රී විෂ්ණු දේවාලය කිසිම වේදයක් නැතිව හැමෝම ඇවිත් වන්දනා කරන ඓතිහාසික පූජා භූමියක් රටවැසියන්ට ආශිර්වාද දෙමින් අනුරාධපුරයෙන් පටන් ගත්තු ජල ජන රැල්ල අද මහත් අභිමානයෙන් දෙවිනුවරට ආවා විශේෂ පීඨිකාව රැගත් වතයත් එක්ක පෙරහැරත් පටන් ගත්තේ ගන්දර ප්‍රදේශයේ දෙවිනුවර පොදබිමේ ප්‍රධාන පිවිසුමේදී එය හරසරින් පිළිගැනුණා. වැවෙන් ගත්ත ජලය, ලිදෙන් ගත්ත ජලය, නදියෙන් ගත්ත ජලය, සමුද්‍රයෙන් ගත්ත ජලය එක් රැස් කරලා මේ හැමදේම අපි කරේ රටට සහ ජනතාවට ආශිර්වාද පිණිසමයි. දවස් ගණනක් රට පුරා යමින් ඉපැරණි වැව්වලින් ගංගා වලින් ගත්තු ජලය එක තැනකට රැස් කළා. සරුසාර කිත්මතු පල දරු ඉතිහාස පොත්වල ලියවුණු සරුසාර කිත්මතු පල දරු නවම් පොයදා දෙවුන්දර පොදවීමට ආපු ජනතාව ජල ජන රැල්ලට එක් වුණේ බොහොම උනන්දුවෙන්. මේ රට නම් වනිතං වේදේන සච්චේන සුවන්තියෝතු පොළවන්න ශ්‍රී විෂ්ණු දිරාජානන් වහන්සේගේ පුදබිම අවසාන වශයෙන් වතුර ගැනීම සඳහා තෝරා ගැනීම සඳහා බුද්ධ ශාසනය රකින දෙවිහාමුදුරන්ගේ පුදබිමේ ඉඳලම කරන්න ලැබීම ඉතාම ගෞරවයක් විදියට මම සලකනවා. සිරස මාධ්‍ය ජාලයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපේ ගරු සභාපති ශශි රාජමහේන්ද්‍රන් මහත්මයාගේ සංකල්පයක් අනුව අපිට හිතුණා අපේ රටේ සભ્યත්වය, අපේ රටේ ඉතිහාසය සහ විශේෂයෙන්ම අපේ ශිෂ්ටාචාරයට ආවේණික වූ ලක්ෂණ තියෙනවා. එයින් ඉතාමත්ම වැදගත් වන්නේ අපේ රටේ වතුර විශේෂයෙන්ම වැව් ශිෂ්ටාචාරය ලෝකේ වෙනස් වෙනවත් එක්කම මම විශ්වාස කරනවා අපේ රටේ ශිෂ්ටාචාරය සහ සભ્યත්වය හරහා අපිට ලොකු ගමනක් තියෙනවා සංස්කෘතිය ආරක්ෂා කරන්න බැරි නම් එහෙමනම් අපිට මේ අලුත් ලෝකේ තනත් අහිමි වෙනවා ඒ නිසා තමයි අපි බොහොම දුෂ්කර ගමනක් වැව් ගංගා එවැගේම සී ඔෆ් ශ්‍රී ලංකා මුහුදට මේ කෙළවරටම ගොස් එහි වතුරත් අපි රැගෙන අවිල්ල මේ පුණ්‍ය භාජනයට එක් කරේ ඒ හරහා අපේ රටේ ජනතාවට ආශිර්වාදයක් විතරක් නෙමේ අපේ රට ඉදිරි ගමනක් ගැන විශේෂ පණිවිඩයක් තමයි අපි මේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා වාසීන්ට සෞභාග්‍ය එවැගේම ලංකාවේ අනාගතය ਸਰව ප්‍රකාරම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා ඇතුව තමත් වගකීමෙන් නිතුව අපි මේ කාර්යය කරේ මම හිතන්නේ එහි අවසානය ඉතාම හොඳින් අපිට සනිටුහන් කරන්න මේ පූජා භූමියේදී හැකිවීම ඉතාම වාග්ය සම්පන්න දෙයක්. මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පිරිත් පැන්වලින් ජනතාවට ආශිර්වාද කළා. අනාගත පරපුරට අතීත ශ්‍රී විභූතිය කියා දෙමින් අපේ උරුමය හොඳින් සිහිපත් කළ සාර්ථක ගමනක්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග